පුතේ අදමම ඔගලන්ට ලස්සන පාඩමක් කරගෙනාවේ. තුන්ව ශ්‍රණයට අදාළ පරිසර යාශ්‍රීත ක්‍රියාකාරකම් විෂයට අදාලව මිනිසා සහ තොරතුරු යන තේමාවෙන් ලස්සන පාඩමක් කරගෙනයියාාවේ. ඉතින් මගේ දුවල පුතාලා මොම හිතනවා මේ පාඩමටට ගොඩාත් සම්බන්ධ වේ කියලා. ගොලට පුතේ පට පොඩි පනිවිඩයක් කියන්න තියවා ඒ මොකහැද දන්නවද. මේ පාඩම අවසන් වෙනතුරු ඔයා ගොල්ලො හොඳට මේ පාඩමට සවන් දෙන්න ඕන. මොකද සවන්දීම අපිට හරිම වැදගත්. මොකද පේඉදිරී අධ්‍යාපනයට මේ සවන්දීම ගොඩාක්ම වැදගත් වෙනවා. ඒ නිසාමගේ පුතාලට මම ඉතාම ආදරින් කියනවා. හොඳින් මේ පාඩමට සම්බන්ධ වෙන්න නම් හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕන. දැ අපි පලමු අපේ පාඩම ඔන්න පුතේ ම පොඩි වෙලාවක් දෙනව පුතාලට මේ පින්තූරේ දිහා බලන්න. බලන්නපුතේ මේ පින්තූරේ දිහා. හරිම ලස්සන පින්තූරයක් නේද. දැං ඔගොල්ලෝ ආසඇති මේ පින්තූරට. මේ පින්තූරේ ඉන්නේ කෞද කියලා අප බලමුද මෙතන ඉන්නවා? ගෙම්බෙක්න්නවනේද. යතකොට ලස්සන ලින්දක්තියනවා. ඒලින්ද ඇතුළේ ලස්සනට ගල්තියනවා ඉහලාහස්ස පේනවා. මේ ගෙම්බා ඉහළ අහස දිහා බලාගෙන ඉන්නේ. අනේ පුතේ ඉතින් ගෙම්බට පේන්නේ ඉහල අහස විතරයි. ඉතිං එයාට මේ අවට සමාජය ගැන කිසිම අවබෝධයක් නැහැ. එයා ඉන්නේ උඩ බලාගෙන විතරයි. ඉතිං පුතේ අපිට එහෙම ජීවත් වෙන්න ටිකා කමාරුයිනේද. එතොකට මේ අවට සමාජය පිළිබඳ තොරතුරු ගන්න නං අපි ගොඩා කවට සමාජය තින තොරතුරු, හොයාගෙන යන්නවෙනවනේද. දැන් හැබැයි පුතේ මේ ගෙම්බට නං එහෙම අවස්ථාවක් ලැබිලා නැහැ. එතකොට ගෙම්බල්ලින්ද ඇතුළට වෙලා ඉන්නේ. ගෙම්බ දන්නේ නැහැ ලිඳගින් එලිය වෙන්නේ මොනවද කියලා. මේ වගේ සිදුවීමක් ඔගලු අහලා තියනොවඇති ප්‍රස්ථාපිරුලක උගොල්ොත්තාසද ගෙම්බ වගේන්න. නෑනේද. එහෙනම්පුතේ අපි මේ සමාජ ජීවත්වෙනකට අපිට ගොඩාක් තොරතුරු අවශ්‍ය වෙන මනේද. අපි ජීවත්වෙන්න මේ තොරතුරු ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මගදූලපුතාලා අද මේ පාඩමෙන් ඉගෙනගන්නේ පරිසරේ විෂයට අදාලව තොරතුරු ලබාගන්නා ආකාරය ගැනයි. අපි බලමුපුතේ ඊළඟට අපි මොනමද කරන්න බලාපොරොත්තු වෙන්න කියලා. ඉතින්පුතේ ඔන්න දැන් පුද්ගලයකුට තොරතුරු දැනගන්න අවශ්‍ය වන්නේ ඇයි. පුද්ගලයෙකුට තොරතුරු ඕනද. අපිට ඕනද පුතේ තොරතුරු අපිට ජීවත් වෙන්න මේ සමාජය තුළ ොරතුු ඕනද. ඔව! එ මේ තොරතුරු නැත්තං අපිට පහ සමාජය ජීවත් වෙන චුට්ටකමාරුවෙනවා. අපි බලමු ඇයි මේ තොරතුරු අපිට ඕන වෙන්න කියලා. ඔන්න මං ගත්තා එක කරුණක් දැනුම ලබාගන්න. මේ දැනුම අප බොහෝ දේවල්වලින් ලබාගන්න පුළුවන්. පොතපතාශ්ුවයෙන් ලබාගන්න පුළුවන් පුවත්පත්තාශුවයෙන් අපිට ඉන්නවා ගෙදර අපේ වැඩිහිට. ආච්චිල සියලයින්නවා ඒ අයිගෙනුත් අපිට පුලුවන් නේද මේ පණවිඩ මේ තොරතුරු ලබාගන්න. එතකට අපේ දැනුම වැඩි වෙනවා අපිට පොත්පත් කියවන්න පුළුවන් නේද. එතකට අපේ ගුරතු මේය අපිට නොෙක් පාඩම් කියා දෙනවා. එතකට මේ සමාජ අපි යාළුවන් මගෙනුත් ගොඩක් තොරතුරු දැනගන්නවා. ඉතින් එතකටඒ මේ එලු දේවල්වලින් අපිට දැනුම ලබාගන්න එතකොට දැන්නූතන සමාජය තුළ දැනුම සොයාගෙන යන සමාජයක් තියෙන්නේ. ඉතින් ඒනිසාපි මේ දැනුම හොයාගෙන යන්න නම්. හොඳින් මේ පොත්පත් කියවලා තවත් ඒ දැනුම හොයාගන්න පුළන් මූලාශ්‍ර ගොඩා අපි පස්ස කතා කරනවයි තකොට මගේ පුංචිදවලපුතා ලට පුළුවන් වෙයි. කොහොමද අපි මේ දැනුම ලබාගන්නේ කියලා දැනගන්න. අපි ඊනඟ කරුණ දිහා බලමු. වැඩ පහසු කරගන්න අපිට තොරතුරු අවශ්‍ය වෙනවා. දැන් අපේ ගෙදරට අලුත් මොනහරි උපකරණයා ගෙනාවම මේ කොහොමද මේ ප්‍රයෝජනයට ගන්න කියලා තොරතුරු අපි දන්නේ නස් බොහෝ වෙලාවට ඉතින් ගෙනාවට මේක ක්‍රියා කරන්නේ කොහොමද මේකෙන් ලබා ගන්න ප්‍රයෝජන මොනවද කියලා සමහර වෙලාවට ටිකක් දැනුම මදි වෙනවා. එතකොට ඒ වෙලාවට අපිට. උපකරණයන් සමඟ ලැබෙනවා පොඩි පොත් පිංචාපාන්නේ ඒකින් අපිට එල්පකරණය පිළිබඳ තොරතුරු ලබාගන්න පුළුවන් කමතියනවා. ඊළඟට කරුණ දිහා අපි බල. ජීවත් වීමට, මෙ ජීවත්වෙනවා කියන්නේ පුතේ අපේ ජීවිතය පහසු කරගන්න. අපිට ජීවත් වෙන්න අනිවායෙන්ම තොරතුරු ඕනවෙනවා. නේද මේ සමාජයේ දැන් පවතින දේශගුනේ කොහොමද අපිට දැම් වැස්ස ලැබෙනවද වැස්සත් එක්ක ජීවත් වෙන්න ඕන අපි එතකොට අන්න ඒ වගේ කරුණු අපිට ලබල දෙනවා මාධ්‍ය මගින්. ඉතින් එතකොට අපි ජීවත් වෙන්න මෙන්න මේ දැනුම. ඉහල් ඉතින් පුතේ දැන්විතකට පුද්ගලයකුට තොරතුරු නැතව ජීවත් වෙන්න බෑ. ඔගලට මත්තක ඇති නේද. අරලින්දේ හිටිය ගෙම්බව. මේ ගෙම්බට කිසිීම තොරතුරක් නම් ලැබන නැහැ. ඉතිං ඒ නිසා අපිට දැනුමෝන, අපේ වැඩ පහසු කරගන්න ඕනා අප ජීවත් වෙන්න ඕන. ඒ නිසා මගේ දුවලපුතාලා තොරතුරු ගැන ලොකු අවධානයකින්, පසුවෙන්න ඕන මහිතන ෝ මගේ දුවල පුතාලට මේ පාඩම හොඳට තේරුන්ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින්දුවේ පුතේ තැන්ෝගලෝ කැමතිම දෙයක් තමයි ටීච පෙන්න්නන්නේ යන්නේ. ඔගලො ආසයිනේද ලස්සන වේඩියෝදර්ශනයක් බලන්න. ඉතින් පුතේ හැබැයි මෙන්න මේ රීඩියෝදර්ශනය, අලන ගමම්ම ඒ විඩියෝ දර්ශනයන ඔගලට දෙන පනිිවිඩය ගැන මගේ මේ පුංචි දුවලපුතාලා හොඳ අවබෝධයක් ලබාගන්න ඕන. මොකද ම ඔගලොන්ගෙන් ප්‍රශ්න කීපයක් කහන්න මුලින්ම කිව්වනේද. මගේ දුවල පුතාලාට මත්තක ඇති නේද. ඒ ප්‍රශ්න අහනව කියල ටීච කිව්වා. දැන් ඔන්න ේ මං ඔන්න සූදානම් ඒ විඩියෝ දර්ශනය ඔගලොන්ට පෙන්න්නන්න. ගල්ලවා අර ීඩියෝ දර්ශනය දැක්කනේදපුතේ. හරිම ලස්සනයි නේද. ඒ අපිට ලැබුණු පනිවිඩයත් බොහෝම හොඳට මම හිතනම ඔයාලගේ හිතට කාවදිින් ඇැතික කියලා. ඉතින් ඔන්න මම ප්‍රශ්නහනවකිවනේ අපි බලමුකඔන්න පලවෙනි ප්‍රශ්නදහා ප කුමක් ගැනද. පනිවිඩය කුමක් ගැනද. මේ පනිවිඩේ කුමක් ගැනද කියලා දෙැන් ඔගලොන්ට පනිවිඩයෙන් ලැබුණ නේද. අපි බලමුද මේ පනිවිඩය. මොකද කියලා පාසලේ පැවැත්වෙන ශ්‍රමධානයක් ගැන. මේ අපේ පාසලේ පැවැත්වෙනො සමහරවෙලාවට අපේ මේ පුංචි දුවලපුතාලා පනිවිඩයක් දෙනකොට හොඳින් අහගෙන ඉන්න නැහැ. ගුරතුමිය කියන පනිවිඩදිහා හොඳට ඇහුංකන් දෙන්න නැහැ. එතකොට මොකද වෙන්නේ පුතේ. ි පිවිඩේ හරියට කියන්නන්නේ නැහැ. පවත්වන්නේ කොහේද කියන පනිවිඩේ අපිට ඉතාමත් වැදගත් පනි විඩයා. ඉතින් පුතේ තාපිටෝක තවයිදිරයේදී, අහන ප්‍රශ්නවලදී පවත්වන ස්ථානයේ ඉතාම වැඩගත්වෙනවා. හැම තැනම තියන්න පුළුවන් ශ්‍රමධාන. එනිසා මගේ මේ පුංචි දුවලපුතාලා පිළිතුරු දෙනකොට පාස්සලේ පැවැත්වෙන ශ්‍රමධානයක් ගැන, තමයි මේ පනිවිඩේ සඳහන් වෙලා තියෙන්නේ කියලා අපිට පිළිතුරු ලබා දෙන්න ඕන. නැත්තන් ඒ පිළිතුර නිකම්ම ප්‍රමධානයක් ගැන්න කියලා එකවෝත් ඒක ඒ පිළිතුර වැරදි. ඒ නිසා මීට පස්සේ අපි පිළිතුර දෙනකට ඔන්න කොහේද මේක තියෙන්න්නේ කියන තැන නිශ්චිතවම සඳහන් වෙන්න ඕන්න. දැන් අපි පළමුපුතේ දෙවනි ප්‍රශ්නය. ශ්‍රමධානය පැවැත්වෙෙන්න්නේ කවරදාද. ශමදානී පැවැත්වෙන්නේ කවරදාද. දැම්පුතේ මෙන්නමේ දිනය? වැදගද අපේ දෙමවපියන්ට අප එන්න කියන්නේ මෙන්න මේ දිනටනේ. ඉතින් සමහර වෙලාවට මේ පුංචි දුවල පුතාලට මේවා අමතක වෙනවා අපි පුංචීනනේද. ඒ වනාාට අපි පනිවිඩයක් හොඳට හගෙනඉන්න පුළුවන්කම දැන් මේ වෙනකොට අපි හදාගන්න ෝ නනේද. ඉතින්පුතේ අපි බලමුකෝ මෙන්න මේ දිනේ ගැන ශ්‍රමධනය පැවැත්වෙන්නේ කවරදාද ඉරිදා. ඉරිදා දිනේ තමයි අපේ දෙමවපියන්ට විවේක දිනය ඒ නිසාපේ දෙමවපියෝ මෙන්න මේ ශ්‍රමධානයට සභාගි වෙන්න පැමිණෙන්නේ ඉරිදා දින. හොඳයි. දැන් එතකොටපුතේ ඉරිදා කියලා නිකංදාන්න බැහැ අපිට ඉරිදා දින කියලා අපි සඳහන් කරන්නම ඕන ඔගොලො අසයිනේ දැන් තුංවෙනි ප්‍රශ්නයට යන්න අපි යමු බලන්න පුතේ තුන්වෙෙන ප්‍රශ්නයට ශ්‍රමධානය පවත්වන්නේ කීයටද. මේ හරිම වැදගත්. එතොකොට ශ්‍රමධානයට සමහරවෙලාවට අපේ අම්මල එෙනවා ශ්‍රමධානය අවසන්නුනාම. ඉතිං එතොකොට කරන්න තියෙන වැඩ ඔක්කෝම කරලා ඉවර වනාාම තමයි මේ අපේ දුවලපුතාලාගේ අම්මලතාත්තල එන්නේ. ඉතිං ඒනිසා මගේ දුවලපුතාලා පනිවිඩේ හරියට අහගෙන හිටියනං මේ ශ්‍රමධානය පැවැත්වවෙන්නේ කීයටද කියලා ඔගොලොන්ට, වැටහන්න ඇති. අපි බලමුකොකි යටද මේ ශ්‍රමධානය පැවැත්වෙන්නේ කියලා සවස දෙකට. ඉතින් මේ සවස දෙකට තමයි මේ ශ්‍රමධානය පවත්වන්නේ තොකට අපි දෙකට මෙතන්ට සහභාගි විය යුතුමයි. අපි ඊළංඟ ප්‍රශ්නය වෙත යොමුුම්. ඊට සහභාගි විය යුත්තේ කවරෙක්ද. එතකොට පුතේ අපේ අම්මයි තාත්තයි දෙන්නොම ඉන්නවනේ. නේ දෝගලු හරි ආසයි අම්මවයි තාත්ාවයි දෙන්නවම මේව ශ්‍රමධානයටසාභාගිකරන් අනේ අම්මත්ත එනොකෝ තාත් එනොකෝ කියලා කරදර කරනවා නේ දෝගලු ගෙදලදි. ඉතින් පුතේ දැම්මතන සඳහන් වෙලා තියනවා දෙමව්පියන්ගෙන් එක්කා එක් කියලා. නේද එතකොට ඔගොළගේ පිළිතුරවිය යුත්තේ දෙමාපියන්ගෙන්, අඒෙක් මීට සහභාගී වියයුතුයි කියලා. අපි බලමු බලන්න මේකේ පිළිතුර කොහොමද මගේ දුවලපුතාලා ලියලතෙන්න්න කියලා. දෙමාපියන්ගෙන් කනෙ. දෙමාපියන්ගෙන් කෙනෙක්. අන්න ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි පුතේ ඊළග ප්‍රශ්නයට යමු බලන්න ඔන්න බලන්නකෝ රැගෙන ආයුත්තේ මොනවාද. දැන් අපිඒ. ශ්‍රමදානයකට එ නොකොට අපිළඟ තියෙන් ඕෝන නේද යම්කිසි උපකරණයක්. මේ උපකරන නැතිවාවොත් මොකද පුතේ වෙන්නේ. එතකොට අපි මේ කරන්නේයන වැඩ, හරියට කරගන්න අපට බැරිවෙනවා. තොකට එක සාර්ථක වෙන වනේද. එහෙනම් අපි අපේ පනිවිඩකරුකි වුව වගේ අරගෙන ආයුත්තේ කුමක්ද කියලා. අවබෝධේ තියෙන් ඕෝ නම්මට කියන්නඕ නම්ම මෙන්න මේවාරගෙන එන්න ඕන කියලා. ඉතින් පොතේ දැන් අපි බලමුකෝ මොකක්ද මේේච් බෘට්ටි දලපුතාලා දාලා තියන පිළිතුර කියලා. උදලු. දලු අරගෙනන්න කියනෝ. උදෙල්ලු නැතුවාාවෝ අපිට වෙන්නේ මේ ශ්‍රමධානේ බාගිට නවත්වන්න මොකද වැ ඩක්කරගන්න අපිට අපහසු වෙනවා. නේද. ඉතින් පුතේ ඔන්න දැන් ලස්සන පනිවිඩයක් ගෙනවා ඒ පනිවිජයට ඔගලන්ට ලස්සනට පිල්ලිතුරු දෙන්න හැකියාව ලැබුණනා. හැ මෝම මම හිතනවා නිවරදි පිළිතුරු ලබා දුන්න කියලා. හරි පුතේ දැන් ඔන්න ඒ පනිවිඩින් පස්සේ අපි, සූදානම් වෙමුූ අපි ඊළඟට පොනවදාද ඔගලොන්ට උගන්නන්න අරගෙනවි කියල බලන්. අතීතයේ තොරතුරු හෝමාරු කරගත් ක්‍රම ගෑනෑ තමයි මම් ඊළඟට ඕගලොන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයිදූවෙේ පුතේ, ඊළඟට අපි අතීතිය තොරතුරු හෝමාරු කරගත් ක්‍රම ගැන අවගලා දන්නවද කියලා පොඩ්ඩක් බලමුනේද. එතොට අතීත සමාජයේ පුතේ ආධිමුතුන් මිත්තො තමයි අපේ අතීත සමාජයේ ජීවත්තුනේ. ඉතින් මේ ජීවත් වෙනකොට එගලොන්ට අවශ්‍යතා ගොඩාක් තිබනා. එතකොට පනිවිඩ හෝමාරු කරගන්න ඕනුනා නේද තව තොරතුරු දැනගන්න ඕමනාවක් එගලුන්ට තිබුණා එගොළු මේවවලට විවිධ ක්‍රමවාවිතා කර. එතකොට දැන් අපි බලමුද මොනාදේගොළ ප්‍රයෝජනයට ගත්ත ක්‍රම කියලා. දැංගෝගොලොන්ට රූපසටහනක් තියෙනෝනේද. හරිපුත්තේ මේ රූපය තියෙනවා අතීතයේ තොරතුරු හොමාරු කරගත් ක්‍රමයක්. මොකද මේගොල්ලො ජීවත්වෙනකොට පාසුකන්තිබන නැති නිසාඒගොල පනිවිඩ ඇත ප්‍රදේශයකට ඇැව්වේ දුම්ගොඩවල් ගසලා. ඉතිං මේ දුම, ඇත්තට යනවා. එතකොට ඒ පැත්තෙඉන්න මිනිසුන් මේ දුම යන ප්‍රදේශය අනුව තමන්ට පනිවිඩයක් ලැබුණු බව දැනගත්තා. ඉතින් මේ වගේ ක්‍රමවලින් තමයි අති මුතුන්මිත්තන් පණවිඩ හෝමාරු කරගත්තේ. බලමුපුතේ අපි ඊළඟ ක්‍රමේදිහා. බලන් නොකෝ ලස්සන කුරුල්ලක්කාවනේද ඔගලෝ ආසයි නේද කුරුල්ලන්ට ප දැම් මේ කුරුල්ලාතේ පනිවිඩයක්ෙ වෙලතිය නොමේ කුරුල්ලා ඒ පනිවිඩේයාගේ හොටිං අරගෙනෑවිල්ලා අතාලෙ ස්ථානයට දෙනවා. ඉතින් මේ ක්‍රම මගින් අපි අතීතයේ ජනතාව තොරතුරු හෝමාරු කරගත්තා. දැංවොගොල්ලෝ මේ සම්බන්ධව කරුණු දෙකක් ඉගෙන ගත්තා අපි බලමුපුතේ තවකොහොමද අතීතේ තොරතුරු හෝමාරු කරගත්තෙ කියලා. හීතාලයෙන් තවත් හීපොලකට පනිවිඩයක් විදින. එතකොට මේ ක්‍රමේ වැඩිපුරම භාවිතා කරේ අපේ ආධිමුතුන් මිත්තන්. ඒ ඊීතලයේ පනිවිඩයක් සඳහන් කරලා මේක තවත් හී පොලකට යවලා යම්කිසි තොරතුරක් එගලො ලබා ගත්තා. ඉතින් මේ ක්‍රමයත් ඇත අතීතේ භාවිතා කරපු ක්‍රමයා. අපි බලමු පොතේ ඊනකට මොකදද අතීතේ පනිවිඩ හෝමාරු කරගත්ත ක්‍රමය කියලා. කෞුද මේ ඉන්නේ. බෙරයක්තිය නොවනේද. එතකොට මේ, අන්නබෙරකරුවෙක් කියලා, ඉස්සෙල්ල අපි ඔගලොන්ට පැහැදිලි කරලා දන්න. අනබෙරකරුවෙක් මගින් පණවිඩ හුවමාරු කරගන්න ක්‍රමයක් ඈත අතීතයේ තිබුණා. එතොකට අඩබෙරහඬ ඇහෙනකොට, ගමේ සියලු දෙනාම එක තැනකට රැස්වෙනවා. ඒ රැස්වෙලා මේ මොක්කද්ද මේ පණිවිඩේ කියලා ඔවුන් නිතාමත්. ඌමනාවෙන් අහගෙනෙන් නොමොකද වෙනත් ක්‍රම තිබුණ නෑගොලන්ට පනිවිඩ ලැබා ගන්න. ඉතින් මේක ගොඩාක්ම හොඳ පනිවිඩ යවන ක්‍රමයක් වුණා අපි බලමු පොතේ තවත් ක්‍රමයක් ඔන්න මේ මොකක්ද මේ යන්නේ හෝ කියනවා බලන්නක මේ හූව මගින් ඈත සිටින කෙනෙකුට යම්කිසි තොරතුරක් යවනවා. න්න ම පොඩි කතාවක් කොගලට කියලා දෙන්නංකෝ. දැන්ඔන්න වනාන්තරයකට මිනිස්සු දෙන්නෙක් යන. එගොල යන්නේ දරකඩාගන්න පළතුරු කඩා ගන්න ඔන්න ඉගලොන්ට තියෙන අවශ්‍යතා සපුරාගන්න. ඉති මේගොලෝ කැලේ දෙපැත්තකට යන්නේ. ගිහිල්ලා අවසානයේ හවස් වෙනකොට මේ දෙන්නට ආයි නැවතත් ඉගලුන්ගේ ගම්වලට යන්න අවස්ථාවනවා. ඒ වෙලාවට ඉස්සෙල්ලම කෙලෙින් එලියට එන කෙනා? හඩක් තියන මෙන්න මේ හූහඩට කැලේ සිටින අනිත් කෙනාගේ ප්‍රතිචාර බලනො. එයත්හූහඩක්න්න මේ පලවෙනි හූහඩ ඇසුනු විට හූහඬක් ආවොත් දන්නවා මේ දෙන්න ඔන්න එන්න ආසන්න බව ඉතිම්පුතේ සමහර වෙලාවට හූහඬක් ඇැහෙන්නේ නැහැ. එතකට නැවතවරක්හූහඩක් දීලා බලනෝ මගේ යාළුවට මොකද වන්නේ කියලා එතුකට එතනිනු තූ හඩක්කාව නැතිව වුණොත් මෙන්න චුට්ටක් කලබලවෙනෝ මොකද මගේ යාලුවට අනතුරක් වෙලාද කියලා දැන් ඔන්න විමසිලිමත් වෙන. මොකද කරන්නේ මේ පල සෙල්ලම වනෙන් එලියට ආපු යාලුව කරන්නේ තවත් පිරිසක් එකතු කරගෙන වනේ ඇතුළට ගිහිල්ලා මේ මොද මගේ යාලුවට මොකද උනේ කියලා හොයල බලනවා මේක. බොහෝම හොඳ පනිවිඩයවීමේ ප්‍රමයක් වෙලා තිබුණා ඒ අතීත සමාජය පුරා. අතීතයේ තොරතුරු හෝමාරු කරගත් තව ක්‍රම තියනවා. මගේ පුංචි පුතාල දුවලට මේ අම්මල කියල දීලා ඇති. මගේ පුතාල දුවලා මේ පිබඳාව බෝධෙකුත් ඇති. ඔගළු දැකල ඇති කොඩි එල්ල තියනවා. මෙ මේ කොඩි වලනු අපිට තොරතුරු ලැබෙනවේ ද සුදදු පාටො කළු පාට ගොඩි අපේ ජාතික ගොඩිය ආගමික කොඩි ඔස්සවා තියනොකට අපි දන්නවා. මේකින් යම්කිසි තොරතුරා කපිට දනවනව කියලා. ඒකම ගස්වල, එල්ල තිය ගස්වලත්තු කඩලා ඒ කොල එල්ලලා තියෙනවා. මේකෙන් අපි දන්නවා අපි නිවසක කොළ එල්ලලා තියෙනවනම් ඒ ගෙදරට යන්න හොඳ නෑ. මොකද ඒ බෝවන රෝගයක් ඇති වෙනවා කියලා. ඉතින් මේ නිසා එත්තකොට අතීතය මුතුන් මිත්තන් බුට් ගොඩාක්ම සැලකිලිමත් වනාා මේ වගේ අතු එල්ල තියෙන තැනකර ඒ ගෙදරකට යෑමෙන් වලකින්න. ඉතින් මං හිතනවපු තේ අද දවසය අපි අතීේ ු හමාරු කරගත්තා කාරය පිළිබඳ ඔගලට යම්කිසි අවබෝධයක් ලැබුණ කියලා දැන් ඔගලන්ට මමහිතුවා ගෙදරදී පොඩිවැඩ පොඩඩි පැවරුමක් කරන්න දෙන්න මගේ පුතාල කැමතිවෙයි අපි පුතේ පාසලේදී තොරතුරු හමාරු කරගන්න ක්‍රමගැන ඔයාලා දන්නවා අපි කොහොම තොරතුරු අපේ පාසලේදී හෝමාරු කරගන්න කියලා ඒ වගේම අති මේ වර්තමාන සමාජයේ අපි කොහොමද තොරතුරු හොමාරු කරගන්න කෙල පුතාලා මේ වෙනකොට ගොඩා දැනගෙන තියනවා. ඉතිං මං බලාපොරොත්තු වෙනවා පුතේ ඊළංඟ දවස අපි හමුුවෙනකට මෙන්න මේ ප්‍රශ්න දෙකට පිළිතුරුලියලා මමෝගොලොත් එකක කතා කරන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා මගේ පුතාලා මත්තකඇතිව මෙන්න මේ පැවරුමට පිළිතුරු සපයන්න ඕන. ඉතිං අදට මගේ පාඩම අාවසානයි. යල්ලිත් මේ වගේම පාඩමක්තුලින් මං ඔයා ලැවහමු වෙන්නම් එතෙක් සියලු දෙනාට ආයුබෝන්.